27 වෙනි ප්‍රශ්නේ සන්නිවේදන ක්‍රියාවලියේ සංකේත වලට ඇත්තේ ඉතා ඉහළ වටිනාකමකි මොනවාද සංකේත කියන්නේ අකුරු වචන රූප ශබ්ද හඬ වර්ණ ඉරි හැඩතල ඉනහව නේද ඔක්කොම කඳුළු ඔක්කොම සංකේත අතපය විසිකරන එකත් සංකේතයක් නේද කවුරු හරි කොණ්ඩේ කඩා දාගෙන ඉන්නවනම් ඒකත් සංකේතයක් එක්ක මහන්සි බව නේද නැත්තම් එපා වෙලා බව නේද ඒක සංකේත ඒක දප්පුලත නිවේරා කොණ්ඩේ කඩාගෙන ඉන්නේ එපා වෙලාද නේ දප්පුලත නිවේරා කියන්නේ කවුද උත්තේ නීතිපතිතු ඒ කොණ්ඩේ කඩා දාගෙන නේද එතකොට එපා වෙලාද දන්නේ එපා වෙලාද කියලා නේ හරි එතකොට සංනිවේදන ක්‍රියාවලියේ සංකේත වලට ඇත්තේ ඉතා ඉහළ වටිනාකමක ඒ පිළිබඳව වඩාත් ගැළපෙන අදහස සංකේත කරණය වීමට නමක් කියනවා මොකද ඈ සංකේත වලට තව වචන දෙකක් කියන්නේ එකක් කේත අනෙත් එක සංඥා කේත බවට නැත්නම් සංඥා බවට පත් වීමට අපි මොකද්ද කියන්නේ ආකේත කරණය යම් අදහසක් තොරතුර ගමන් කළ හැකි සංඥා ලෙස සංදේශය නිර්මාණය වේ. එහෙමත් නැත්නම් සංදේශයක් සංඥා ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම. අන්න එහෙම දෙයක්. එතකොට අපි බේරගෙන. ඇඟත් බේරිලා නේද? ඒ නිසා යම් සංදේශයක් සංඥාවක් බවට පෙරළුණාම අපි ඒකට ආකේතකරණය කියලා කිව්වා. කේතකරණය. හැබැයි සංදේශය ගන්න පුතේ මූලාශ්‍රය තොරතුරු වලින්නේ. එක්ක අදහස් වලින්නේ. එහෙනම් අදහස් සහ තොරතුරු ගමන් කළ හැකි සංඥා නැත්නම් සංදේශය බවට පත් කිරීම ආකේතකරණයයි. ඔකට අපි කියනවා ආකේතකරණය. හරි. දැන් බලන්න සංනිවේදකයාට එම සංකේත තෝරාගත හැකි වීම ප්‍රමාණවත් වේ. කොබලන්න පළවෙනි එකට ගහපු අය තුසන්. දෙවෙනි එකට ගහපු අය තුසන්. දෙක තුන්වෙනි එකට ගහපු අය. හතරවෙනි එකට ගහපු අය. उत्तरे සන්නිවේදකයාට එම සංකේත තෝරාගත හැකි වීම ප්‍රමාණවත් වේ හොඳටම මදි. කාටද තේරෙන්න ඕනේ? දෙන්නටම තේරෙන්න ඕනේ. මම හොඳටම දන්නවා දෙමළ. ඔයාලා හොඳටම දන්නවා ඉංග්‍රීසි. අපි දෙන්න පොඩ පොඩ දන්නවා සිංහල. ඒකට මම සන්නිවේදනය කරන්න ඕනේ මොකෙන්ද? සිංහලෙන්. ඒ මට පුළුවන් ඔයාලටත් තේරෙන්න. එහෙමනම් සංකේත සන්නිවේදකයට විතරක් වැටුණාට මදි. ඒකේ අනිත් පැත්තක් තියෙනවා. මොකද? ග්‍රාහකයට විතරක් වැටුණාටත් මදි. දෙන්නටම තේරෙන්න ඕනේ. එහෙම නැත්නම් පොදු වෙන්නේ නැහෙනේ. නේද? තොරතුරු ගැප් වූ සංඥාවක් කරන කොටගෙන දෙපක්ෂයක් අතර එක සමාන මානසික තත්වයක් ඇති වෙනවා. එතකොට මේ සංඥාව කරන කොටගෙන එක සමාන මානසිකත්වයක් වෙන්න නම් දෙන්නටම තේරෙන සංඥාව එන්න ඕනේ. පළවෙනි එක වැරදි. හරි නේද? තුන්වෙනි උත්තරේ. තුන්වෙනි එක. අදහස් හුවමාරු වීමේදී සංකේත එතරම් අවශ්‍ය වන්නේ නැත. ඕනේ නැද්ද සංකේත? ඕනේ. සංකේත නැත්නම් කොහොමද හුවමාරු කරගන්නේ? සංදේශයකට ගමන් කරන්න බැහැනේ පුතේ සංකේත නැත්නම්. නේද? සංකේත නැතිකොට සන්නිවේදනයක් සිදු නොවේ.
හේතුව සංදේශයට ගමන් කළ නොහැකි සංදේශය ගමන් කළ හැකි ලෙස එක්ක වචන නැත්නම් අකුරු නැත්නම් රූප නැත්නම් වර්ණ නැත්නම් පින්තූර නැත්නම් ඉරි නැත්නම් හැඩතල මොනම හෝ සංකේතයක් බවට පත් විය යුතුයි එනම් සංකේත නැතිව sannivedanayata සංදේශයට ගමන් කරන්න බෑ නං 2 3 3 වැරදි 4 ආකේතකරණය හා සංකේත යනු එකින් එක සම්බන්ධයක් නොමැති විචල්‍යයන් දෙකක් ඇත්තටම නැද්ද සම්බන්ධයක් ඈ පුදුම ලව එකක් තියෙන දෙන්නගේ නේද ඒ සම්බන්ධෙ විඳින්න බැරි තරම් එකක් නේද gederin අකමැති වුණත් මේ දෙන්න යාළුවෙම තමයි කවුද ආකේතකරණයයි සංකේතයයි ওই දෙක වෙන් කරන්න බෑ ওই දෙක එකටම තමයි ඉන්නේ ඒ නිසා සංකේතය ආකේතකරණය කියන්නේ ආත්මගත බැඳීමක් තියෙන ආත්මීය බැඳීමක් පෙර ආත්මේ ඉඳලා එන්නේ නේ పూర్ව ඉඳලා එන එකක් තියෙන එක වැරදි උත්තරේ පහ අද්දකීම් පසුතලය සහ සංකේත අතර සම්බන්ධයක් අවශ්‍ය නොවේ අද්දකීම් පසුතලයයි මේ සංකේතය අතරේ ඕන නැද්ද පුතේ සම්බන්ධය දැන් ඔන්න බලන්නකො මගේ අද්දකීම් පසුතලයේ එවත් නැත්නම් අපි ගමුකෝ අර ਵਿਚාරයට අනුව මේ සාක්ෂරතාවයට අනුව මගේ සකේන්ද්‍රය කියලා නැත්නම් සර්පතේ කියලා ගමුකෝ මගේ එහෙම නැත්නම් අපි අද්දකීම් පසුතලයේ කියලා ගමුකෝ කවුද අපේ මේ මෙයා කවුද 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 අපේ ඉවි මේ ආකෘතියක් ඉදිරිපත් කළේ අර රවුම් හතරක් ලියලා රවුම් හතරේ පිටින් මොකක්ද කරලිවි කවුද ඈ ආ අරිස්ටෝටල් නේ अरिस्टोटल की आकृति ये राहु मात्रे ने पीटी मुकाद्दे दिव्य मुकाद्दे अवस्था नहीं दर एक तत्त्व संदर्भ के अंदर पुलवा अवस्था वाली नहीं दर तो घोटे एक तत्त्व की पशुतले में विन्न पुलवा की अवस्था व संदर्भ या इधर बसे का ताकरना देवल या या इधर कालिंग हालती ना देवल ये उपकोम एक टाइटी विन्न ඊට පෙර කිසිම දවසක අහලා නැති දැකලා නැති රූපයක් ඔයාලට පෙන්නනවා. දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මේ සංකේතය බලන්නකෝ. මේ සංකේතය දැකලා තියෙනවද? මේ සංකේතය දැකලා තියෙනවද? මේ සංකේත කාටද පුරුදු? ඈ මේ සංකේත මොකද්ද පුතේ? මොකද්ද මේ? ඈ නාවේට ගමන් කිරීම තහනම්. ඒ කියන්නේ සර්පේට ගමන් කරන්න තහනම් කියලා හොම් බෝඩ් එකක් ගහලා තියෙනවා. තියනනේ? ඇයි පාරේ තමාට ගහලා තියෙනවා. දැකලා තියෙනවද? ආ දැකලා නැහැ. ඒ වාදයක තේරුන්නේ නැත්තේ. ඒ තේරුන්නේ නැත්තේ. ඇයි මෙහෙම සංකේතයක් ආවට අපිට තේරෙන්නේ නැත්තේ? අපේ අද්දකීම් පසුතලයේ එහෙම එකක් නැහැ. එහෙනම් මගේ අද්දකීම් පසුතලයේ නැති කිසිම සංකේතයක් මට තේරෙන්නේ නැහැ. භාෂාව ගන්න. මගේ අද්දකීම් පසුතලයේ නැති භාෂාවක් මට තේරෙන්නේ නැහැ. වර්ණ ගන්නකො. වර්ණ කිසිම දවසක දැකලා නැති වර්ණයක් තිබුණොත් මට මේ වර්ණය මගේ අද්දකීම් වල නැත්තම් මට තේරෙන්නේ නැහැ. එහෙම ඕනේ නැහැ. දන්න වර්ණයක් කියලා හිතන්නකෝ සුදු. අපි දන්නවනේ. දැන් මම බෞද්ධ නම් අපේ ගෙදර මල ගෙදරක් නම් මම සුදු වර්ණය තමයි පාවිච්චි කරන්නේ ශෝකී වර්ණය. අපේ ගෙදර කතෝලික ගෙදරක් නම් මොන වර්ණයද පාවිච්චි කරන්නේ? කළු වර්ණය පාවිච්චි කරන්නේ. මම ඒක දන්නේ නැත්තම් මං හිතනවා කතෝලික ගෙදරත් සුදු වර්ණය පාවිච්චි කරන්නේ කියලා. ඇයි ඒ? ඒ සංකේතය මට పూర్ව අද්දකීම් වල නැහැ. අද්දකීම් පසුතලයේ නැහැ. පැහැදිලිද කාරණේ? පැහැදිලිද? එහෙනම් උත්තරේ මොකද්ද? උත්තරේ කියලා දැන් 2. මොකද්ද? ප්‍රවේශමෙන් තෝරගන්න ඕනේ. අපි වරද්ද ගත්තොත් නම් පුතේ වැඩේ අවුල්ම වෙනවා. සංකේත වරද්ද ගත්තොත් වරද්ද ගත්තම තමයි. එහෙනම් සංකේත වරද්ද ගන්න එපා. මම ඔයාලට කිව්වා අර ඉන්දියන් එක්තරා ගෝත්‍රයක් ඉන්නවයි කියලා ඔව් කියන්න ඔහම කියන නේද ඔව් කියන්න ඔහම කියන අපි ඔව් කියන්න මෙහෙම කරනවා ඒගොල්ලෝ ඔව් කියන්න ඔහම කරනවා
ඊළඟට මම එහෙකට ගිහින් තෝගේ බෙල්ල කපන්න දානවා මං එපා 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 මොකද කරන්නේ කපල ගන්නවා ඒ ඒගොල්ලන්ට තේරෙන්නේ හා එහෙමයි තේරෙන්නේ ඒ කියන්නේ සංකේතේ වරද්දා ගත්තොත් අදහස සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්